80 දශකයේ තරම් මෑත අතීතයට ගියොත් ඒ වෙනකොට ලංකාවේ ජනප්‍රිය වූ නිර්මාණයක් තමයි ආජිත් අපරලාහිලා බිජිත් අපරලාහිලා ගීතයේ ඇතුළත් වන භාග්‍යා ටෙලි නාටකය. මේ ටෙලි නාටකයේ රංගනයේ යෙදුන සුරූපි නිලියගේ දීප්තිමත් ඇස් අපිට අතීතය මතක් කර දෙනවා. මේ නිසා බොහෝ ප්‍රේක්ෂකයන්ට අදටත් ඇගෙන තියෙන පුදුමාකාර ආදරයක්. මේ සුරූපි නිලිය සමුවරන් දැනට වසර 36ක් ගත වුණත් ඒක විශ්වාස කිරීමට අපහසු වෙන්නේ අදටත් ඇගෙන බොහෝ දෙනාගේ කතාබහ. ඒ වෙන කවුරුත් නෙවෙයි අදටත් ඔබ ආදරය කරන රමණී එලිසබෙත් බර්තල මියුස් නම් සුරූපි දක්ෂ රංගන ශිල්පිනිය. අපි හැමෝටම හිණ තියෙනවා. නමුත් ඒවා යථාර්ථයක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව තිබුණේ රමණී වගේ කිහිප දෙනෙකුට පමණයි. ඉතින් අද මේ වීඩියෝව වෙන්වන්නේ තවමත් රටක් ආදරය කරන රමණී එලිසබෙත් බර්තල මියුස් වෙනුවෙන්. ඉතින් වෙනදා වගේම රැඳී සිටින්න වීඩියෝවේ අවසානයේ දෙක්. ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් රමණීගේ ජීවිතයේ අහිමි වන්නට හේතු වූයේ ඇගේ ප්‍රේමයේ බව ඔබ දැන සිටින්නට ඇති. මේ නිසාම රමණීට තමන්ගේ ජීවිතයේ අහිමි වන්නට මාර්ගයේ විවර වූ බව කා අතරත් ප්‍රසිද්ධ නොරහසක්. සමහර විට මේ දෙදෙනාගේ ප්‍රේමය යම් විදියකින් සඵල වුණා නම් අද මොවුන්ගේ ඉරණම මීට වඩා වෙනස් වෙන්න තිබුණා කියලා මේ වීඩියෝව නරඹන කෙනෙක් නම් ඔබට සිතෙන්නට පුළුවන්. රමණී එලිසබෙත් බර්තලමියුස් ඉපදුනේ 1966 සැප්තැම්බර් 1 වෙනිදා. ගම්පහ නගරයෙන් කිලෝමීටර් 2ක් මුදුරෙන් පිහිටි අස්ගිරිය නිවසක තම මව කමලා බර්තලමියුස්ට සහ පියා ලෙස්ලි මාක් බර්තලමියුස්ට දාව ඉපදුණු දරුවන් 4 දෙනාගෙන් පළමු දරුවා වුණේ රමණී එලිසබෙත් බර්තලමියුස්. ගම්පහ සිරි කුරුසු විද්‍යාලය ජනපති දූරේ දරූ කෙනත් කවුන්ඩ වෙනුවෙන් වාර්තා වැඩසටහන් කිහිපයක් කිරීමට තම පියා සමග පවුල් පිටින් එකතු වූ රමණිට එහිදී නත්තල් නාට්‍යයක මද මේරිට පෙනී සිටින්න අවස්ථාව උදා වෙනවා. රමණිගේ මව පුවත් පතකට පැවසූ පරිදි මද මේරිගේ රංගනයෙන් ඇස් අදහාගත නොහැකි වූ රමණිගේ මවට සහ පියාට රමණිව රංගනයට යොමු කිරීමේ බලවත් කැමැත්තක් ඇති වී තිබුණා. දවසින් දවස රමණි දක්ෂතා පෙන්වන විට මොවුන් සතුටු වූ ආකාරය රමණිගේ මව විසින් පවසා තිබුණා. අවුරුදු 15ක් 16ක් වූ ඇයට ඉංග්‍රීසි, සිංහල, ප්‍රංශ, සැම්බියන් වතුර වගේ කතා කරන්න පුළුවන් වගේම රංගනයට ඉවුම් පුවුම් කලාවට වගේම පියානෝව වාදනය කරන්නත් අපූර්ව හැකියාවක් තිබූ බව මව සඳහන් කර තිබුණා. වයස අවුරුදු 16ක් වූ රමණිට යුගාන්තයේ චමරිගේ චරිතය හරහා ගාමිණී ෆොන්සේකා, ශ්‍රියානි අමරසිංහ වගේ ප්‍රවීණයන් සමග රඟපෑමට අවස්ථාව ඇති උදා වෙනවා. ඒ අනුව 1983 වර්ෂයේදී චමරිගේ චරිතයට මුහුණක් සොයමින් සිටි ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් විසින් රමණිව රිදී තිරයට හඳුන්වා දෙනවා. එතනින් ඇරඹුණු රමණිගේ රංගන ජීවිතය ඇය ජීවිතයෙන් සමුගන්නාතුරු කාර්ය බහුල එකක් වෙනවා. ඒ අනුව 1985 වර්ෂයේදී මිස් ශ්‍රී ලංකා තරගය නියෝජනය කරන අය ඉන් ජයග්‍රහණය ලැබීමත් සමගම ලක් රූරජින වූ අයට ලෝක රූරජින තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරන්න අවස්ථාව උදා වෙනවා. මේ කාලයේ නිරූපිකාවක් ලෙසද රමණි ජනප්‍රිය වුණු අතර ඇගේ සිනහව සහ විවිධ ඉරියව්වෙන් සිටින රූපවලින් කැලෙන්ඩර් වගේම පුවත්පත් කවරද නිතර සැරසෙන්නට වුණා. ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම නැගී සිටි අයට අදටත් කා අතර ජනප්‍රිය ගීතයක් වන භාග්‍යා ටෙලි නාටකයේ ආජිත් අපර ලාහිලා ගීතේ රංගනයේ සමගින් රංජන් රාමනායක සමග රඟපාන්නට අවස්ථාව උදා වෙනවා. ඉන්පසු අය ඉරට හඬනමල්, හිම කුමාරි, සැලලීනි ගම්මානේ යන කලාකෘතිවල ප්‍රධාන චරිත සිදු කරන්නට අවස්ථාව උදා කරගන්නවා. එතනින් නුණගුතුන අය සත්‍යග්‍රහණය සහ ධර්මසිරි බණ්ඩාරනායක විසින් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන ලද මකරාක්ෂ වේදිකා නාට්‍යයේ රමණිගේ සජීවීකරණ රංගනය ඇයගේ ප්‍රබල රංගනය විදහා පෑවා. ඒ වගේම අය රූපවාහිනිය විකාශය වූ හද බැඳිගී සංගීත ජනප්‍රියත්වය
විලාසිතා සම්දර්ශනවල සහ සිංගප්පූරුවේ නිරූපණ අවස්ථා ලබා ගත්තය. බොහෝ පුවත්පත් සංග්‍රහවල කවරේ අලංකාර කළ අතර සිංගල් නිෂ්පාදන අබාස් ශ්‍රී ලංකන් එයාලයින්ස් නෙස්ලේ වැස්ලින් චැම්පෝ ස්වර්ණ මහල් ජුවලර්ස් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් සහ ගල්කිස හෝටලයේ දැන්වීම සඳහාද පෙනී සිටියා. තම ජීවිතයේ තමන්ටත් නැගීමේ කාර්යබහුල වීම නිසා කොළඹට නුදුරින් නවාතැනක් සොයාගත්තය. රුගත ගිරීම් නොතිබුණු සතියන්තවලදී තම නිවසට යන්නට පුරුද්දක් කරගත්තාය. වසර දෙකක් වැනි කෙටි කාලයකදී මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගෙන චිත්‍රපට වේදිකා ටෙලි නාට්‍ය නිලයක් ලෙසින් මෙන්ම ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් ලෙසද ජනප්‍රියත්වයට පත් වෙමින් සිටින අතර වයස අවුරුදු 20දී නොසිතූ මොහොතක ඇය මුළු මහත් ලංකාවටම දුකක් ඉදිරි කරමින් ජීවිතයෙන් සමුගන්නවා. 1987 ජූනි 29 වෙනි දින පාන්දර රමණි බර්තලමියුස් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට රැගෙන එනු ලබන්නේ එවකට ජනප්‍රිය නළුවෙකු වූ කමල් ලද්දන ආරච්චි විසින්. එවන විටත් සිහිසුන් තත්ත්වයෙන් සිටි ඇයට ඒ මොහොතේ මගේ හිසේ සැත්කමක් කිරීමට වෛද්‍යවරු කටයුතු කළා. ශල්‍ය කර්මයෙන් පසු ඇයව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලද අතර කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර ආධාරයෙන් ජීවිතයත් මරණයත් අතර සටනට යෙදුණා. සිද්ධිය සැලවී කලාකරුවන් රසක් දැඩි සත්කාර ඒකකයේ අසල බලාපොරොත්තු සහගතව රැඳී සිටිමුත් වෛද්‍යවරුන්ට ඇගේ ජීවිතේ බේරා ගැනීමට අමාරු තත්ත්වයක් පැවතුණා. හිසේ හටගත් දරුණු තුවාල නිසා ඇගේ මොළය මියගොස් ඇති බව වෛද්‍යවරු සහතික කළා. මොළය මියගිය පසුව කිසිම රෝගයක ප්‍රකෘති තත්ත්වයට පත්වන්නේ නොමැති නිසා රමණි බර්තලමියුස් කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයෙන් ගලවා ඉවත් කිරීමට තීරණය වුණා. ඒ අනුව 1987 ජූනි 30 වෙනි දින රාත්‍රී 10:05 පමණ රමණි බර්තලමියුස්ගේ අවසන් සුසුම් පුද වාතලයේ සැඟව ගියා. එවිට ඇගේ වයස අවුරුදු 20ක් වූවා පමණයි. ඒ වන විට ඇත රසිකයන් රසකගේ ආදරයට පාත්‍ර වූ නිලියක් වී අවසන්. මේ නිසා බොහෝ දෙනෙක් ඇගේ මරණයෙන් කම්පාවට පත් වුණා. ඇය අකාලයේ සමුගැනීමත් සමගම ඒවකට ප්‍රකට සහ ජනප්‍රිය නළුවෙකු වූ කමල් අද්දර ආරච්චිටගේ මරණය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගුණා. ඊට හේතුව වූයේ රමණි මිය යන විට ඇගේ පෙම්වතා වූයේ කමල් අද්දර ආරච්චි බැවිනි. ඇය හමු වීමට පැමිණි අවස්ථාවක වාහනයේ හැපී සිදු වූ අනතුරකින් ඇය මරණයට පත් වුණු බවත් ඇය කමල් සමග බහින් බස් වූ බවද කමල් කෝපයෙන් වාහනය එලවාගෙන පිටත් වී යද්දී ඇය එම වාහනයට පැන්න බවද වාර්තා වුණා. මෙම මරණය සිදු වූ ආකාරය ගැන විවිධ මත ඒ කාලේ පැතිරුණා. කලාකාරී ස්වරූපය නිසා හෝ ආපසු යෑමට සැරසීමේදී ඇය රථයේ එල්ලීමෙන් මෙම අනතුර සිදු වූ බව වැඩි දෙනෙකු විශ්වාස කළ අදහස වුණා. ඉන්පසු ඇගේ පෙම්වතා වූ ජනප්‍රිය නළු කමල් අද්දර ආරච්චි රමණිගේ මරණය සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඔහු ඇයව රථයෙන් තල්ලු කිරීමක් සිදු නොවූ බව අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් පැහැදිලි කර තිබූ අතර එහිදී සිදු වූයේ අනුමාන කළ හැකි එකම දේ වන්නේ යම් කලහකාරී සිදුවීමකින් පසුව කමල් ආපසු යෑමට සැරසීමේදී රමණි ධාවනයේ වූ රථයේ එල්ලීමෙන් බිමට වැටී තුවාල වූ බවයි. කමල් අද්දර ආරච්චි විසින් ලබා දී තිබූ කට උත්තරය වූයේ දෙයයි. මේ අධිකරණ වෛද්‍ය වාර්තාව සමග සසඳී තිබුණා. අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව රථයේ එල්ලීමේදී බිමට වැටුණා මෙන්ම වාහනයේ හැපීමෙන් බිමට වැටුණා විය හැකි බව ඔප්පු වුණා. ඇගේ තුවාලවල ස්වභාවය පරීක්ෂා කිරීමේදී පැතලි පුෂ්ටයක හිස බැඳීමෙන් මරණය සිදු වී තිබෙන බව මරණ පරීක්ෂණයේ සඳහන් වුණා. මේ අනුව අවසානයේදී පැතලි පුෂ්ටයක හිස බැඳීමෙන් හිස තුවාලවේ මොළයට දැඩි ලෙස හානි වීමෙන් රමණි බර්තලමියුස්ගේ මරණය සිදු වී ඇති බවට අධිකරණ වෛද්‍යවරු නිගමනය කළා. පොලිස් අත්අඩංගුවේ සිටි කමල්ට නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් කරුණු වාර්තාවලින් ලැබී නොතිබූ නිසා මෙම තොරතුරු මත නීතිපතිවරයා එම මරා දැමීමේ චේතනාවක් කමල්ට නොවූ නිසා සාපරාධී ක්‍රියාවකින් සිදු වූ මරණයක් නොවන බවත් ඇගේ මරණය හදිසි අනතුරකින් සිදු වූ බවත් නිගමනය කළා. මේ අනුව රමණි බර්තලමියුස් මරා දැමීමේ සිද්ධියට කමල් අද්දර ආරච්චි නිදොස් පුත්කලෙක් බවට තිරණය වුණා. වැඩ ඇරිලා එන ගමන් මම රමණි ගාව නතර වුණා. මට ඇත්තටම පරක්කු වුණා. රමණි ඒ ගැන පිස්සු වැටුණා. මම මගේ වාහනයට නැගලා ආපසු යාමට වාහනේ හැරෙව්වා. ඇය වාහනේ නතර කිරීමට උත්සාහ කර එල්ලී සිටින්නට ඇත. එක පාරටම මට අහුන ලොකු සද්දයක්. මම වාහනේ නැවතු අතර ඇය බිම වැටී සිටිනු මම දුටුවෙමි. මෙලෙස කමල් අද්දර ආරච්චි අදහස් දක්වා තිබුණා. අද වන විට ඇගේ මරණය බොහෝ දෙනෙකුට තවමත් අභිරහසක්. ඒකට උත්තර තියෙන්නේ කමල් අද්දර ආරච්චි ළඟ විතරයි. ඔහු කොතැනකවත් වැරදි කරු බව ඔප්පු නොවූ අතර මේ අවාසනාවන්ත අනතුරක්. රමණිගේ ඛේදනීය මරණය සිදු වී වසර 36ක් ගත වී ඇතැයි විශ්වාස කිරීමට අපහසුයි. ඇයගේ 36 වෙනි ගුණ සමරුව මේ වසරේ ජූනි 30 වෙනිදාට යෙදී ඇත. රමණිගේ මව පවසන්නේ රමණිගේ මරණයෙන් පසු සිය පවුලම ඕස්ට්‍රේලියාවට පදිංචියට ගිය බවත්, රමණිගේ මරණයෙන් පසු ඇයගේ පියා අකාලයේ මිය ගිය බවත්
අද කමල්ලායට පවුලේ හිතවතෙක් ලෙස උදා උපකාර කරන බවයි. මට රමණි වෙනුවෙන් කිසිවක් කරන්න එදා ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා දැන්වත් මට අම්මට සලකන්න දෙන්න කියලා කමල් කියනවා. රමණිගේ මරණය අදටත් ලොකු හිස්තැනක් අපේ ජීවිතවල ඉතිරි කර තිබෙනවා. ඇයගේ මරණය කොහොම වුණාද කියලා අපි ඇස් දෙකෙන් දැක්කේ නැහැ. ඒ ගැන දැක්කේ කමල් විතරයි. රමණිගේ උපන් දිනයට කමල්ගේ අම්මා තවමත් ඇගේ සොහොනට ගිහින් පහන් පත්තු කරනවා. තවමත් කමල්ගේ මව්පියන් රමණිට ආදරේ. රමණිගේ මව පුවත්පතකට පවසා තිබුණා. අහිංසක භූමිකාවෙන් මුළු රටම වසඟ කළ සිව්මැලි රූ රජින 1987 ජූනි 30 වෙනිදා දෛවෝපගත අඟහරුවාදා දිනක කොළඹ ජාතික රෝහලේදී ඛේදනීය තත්ත්වයකට මුහුණ දෙමින් අවසන් හුස්ම හෙළද්දී මුළු මහත් ජාතියම කම්පාවටත් ශෝකයටත් පත් කළාය. ගම්පහ ඇස්ගිරියේ පිහිටි ඇගේ නිවසට අවසන් ගෞරව දැක්වීම සඳහා විවිධ තරාතිරම්වල ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඇදී එන නිසා ගම්පහ නගරයේ පෙර නොවූ විරු වාහන තදබදයක් ඇතිවිය. ජෝතිපාලයන් සමුගෙන යන්නට හරියටම දින 7කට ප්‍රථම රටක් ආදරය කළ තරුණියක් ඒ විදිහට සමුගත්තා. රමණි බර්තලමියුස් බොරැල්ල කනත්තේ භූමදානය කෙරුණා. එයාගේ ඥාතීන් හිතමිතුරන් රසිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වය. මම මොන දේ කළත් කවදාවත් ඇය යලිත් දෙන්නේ නැහැ. රමණිගේ සොහොන් කොටට යොදන ඇගේ ඡායාරූප සියල්ලම ඇයට ආදරය කරන රසිකයන් ගලවාගෙන යනවා. අදටත් ඇයට එවන් ආදරයක් ලැබෙන එක ගැන හුඟක් සතුටුයි. මෙවන් අකල් මරණයක් නොවේ. මතුමතුත් ඇය මගේම දුවෙක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. රමණිගේ මව වැඩි දිනටත් සලහන් කර තිබුණා. කමල් මීට අවුරුදු දෙකකට පෙර සමාජ මාධ්‍ය පිටුවක සඳහන් කළ සටහනකින් අපි වීඩියෝව අවසන් කරනවා. අද ඇය නැති වුණත් ආදරය නොවෙනස්ව පවතිනවා. ආදරය කළ, ආදරය කරපු, ආදරය දැනෙන හදවතකට කොහොමවත් පුළුවන්ද තමන් ආදරය කරන කෙනෙකුව මරා දමන්න තරම් දරුණු සිතක් ඇති කරගන්න. ඔහු තවමත් වැළපෙමින් තම අහිමි වූ ආදරය ගැන සිතයි. රමණි බර්තලමියුස් ඇත්තෙන්ම මතක තබාගත යුතු දෙවියන්ගේ තෑග්ගයි. රමණි ඔබට නිවන් සුවය.